तेरे तारे काल सुपूजित पारमी तावार सागर पार गातं नर वर वंश विसुंदर अंबर शोभित तारक राजनिबं शोभित तारक राजनिबं सुर नर ब्रह्म स्वरूप विनिंदित लोक विराजित देह दारं वर सिरसा पान में सन राम रे लोक दिवाकर बुंद महं लोक दिवाकर बुंद महं लोक विराजित वर सिरसाकर संबुदु गुण कांद पसंगुना सुर नर वंदन पूजासन यत मुनि संद अपगे सपदनुना मुनि संद अपगे सपदनुना मंगल लक्षण शुभ लकुनिं युतु सन राम रे गुण सिहि करना वंदि मिति लो गुरु पाद पियुं युग हद मल पुदमिं सिरस ताना हद मल पुदमिं सिरस ताना सुर नर अम्बुज कानन बोधित बुंद दिवाकर रंसिनी बं विविध सुपंडित भिंग निसेवित सेवित भावित निंच कातं सेवित भावित निंच कातं तिभुवन लोक वारामात दायक सब काम दाद देव दुमं पनम मिसार जिने रित उन्तम दम मसंकात सेंत कातं दम मसंकात सेंत कातं अंदुरत एलिये की मुनि बन दम कांद आसन सवन वेत मिहिर देना विन दर दम दार केलेस न साहाल उतुमन बिहियुन दहम देना उतुमन बिहियुन दहम देना तुन लो सत घाट निवनत मावत पिनवा देन आबी दम वारुना बुद्ध
दिवा कर रंसिनि भावित गुण अपराजित दम वानीना गुण अपराजित दम वानीना जन मन नंदन शील दयादि गुण मुद पूरित सिंधु सामं अन दिवारे रित धम्म सुगोपित सेवित भावित निंच कातं सेवित भावित निंच कातं जिन पर मोरास दम उमागत बुंद सोम सात तार गातं पनमि पुण्य सुभीज सुरोपन सार केत निभ संग गानं सार केत निभ संग गानं शील दयादि करुणामिदुन अतुरन सत हाट मिदसितिना जिन पर मोरस दहम कियादि लो सत ससरिं गोड करना लो सत ससरिं गोड करना शासन पिंकेत सरसन सिलगुन सुवंद गला लोव सनसवना अन दिवारे रित धम्म सुगोपित संग रत्न अभिवंदना संग रत्न अभिवंदना उपनोत सासर दिवी माग सारु कर गान पाव पिन हाँदु नगेन लोव जीवादन वान मिन्सित विदालान तनीति हुरुवान बन पद आसा में हेम इटु कर गान दमसिलु टीवी यूट्यूब नालिकाव समग एकात्मिक वी सिटिन सदहबर पिंगवतुनी ඔබ මේ ශ්‍රවණය කරනු ලබන්නේ 550 ජාතක පොත් වහන්සේ තුල සඳහන් 14 වන ජාතක දේශනාවයි වාතමිග ජාතක කතාවයි අප මහා ශාන්තිනායක ආනන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි මොහොතේ චුල්ලපින්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ අරඹයා මේ ජාතකය දේශනා කොට වදාලා අසන්නට ඒකාත්මික වන්න වර්තමාන කතාවේ සිට මේ දහම් කතාව සම්බුදු හිමි සුවසේ වැඩ
සත්වාග දුක් ගින්නෙන් මුදවන්නේ හිමි බණ අසනත බොහෝ අය එන්නේ මහදන සිටු කුමරුන්ද සිටින්නේ මහදන සිටු කුමරුන්ද සිටින්නේ සවැත් නුවර මහදන ඇති සිටු පවුලක් වෙනවා තිස්ස කියා කුමාරයෙක් මැදුරේ උපදිනවා කෙලි දෙලයෙන් කල්ගතවි නිසි වයසට එනවා බුදු බණ පද අසානි බඳ සිත දැහැමිම වෙනවා සෑමදාම බුදු පුද වෙත මේ කුමරුන් යන්නේ බණ අසලා සිත පහදා යලි මැදුරට එන්නේ නින්ද ගියත් පැවිදිරුවයි ඔහු හට දිස්වන්නේ ගිහි සැප අතහැර යන්නයි මේ කුමරුන් සිතන්නේ මහන වෙන්න ආසාවක් සිතේ තියෙනවා වේළුවනාරාමෙට නිතරම යනවා බුදු බණ අසලා දවසක් මෙහෙම අහනවා බුදු සමිඳුනි මහන වෙන්න සිතක් තියෙනවා බුදු සමිඳුනි මහන වෙන්න සිතක් තියෙනවා මාහට ඒ පැවිදි සුවේ හිමි කර දෙන්න ආසාවක් නෑ සමිඳුනි මැදුරේ ඉන්න කුමරුනි මේ කියනාදේ හොඳට අහන්න මව්පියන්ගේ අවසර ඔබ අරගෙන එන්න මව්පියන්ගේ අවසර ඔබ අරගෙන එන්න පින්වතුනි මේ සිටු මාලිගාවේ ජීවත් වෙන මේ සිටු දෙමහල්ලන්ගේ එකම පුතා තිස්ස කුමරු හරිම ශ්‍රද්ධාවන්තයි හැමදාම වේළුවනාරාමයට යන ඔහු බුදුහාමුදුරුව වන්දනා කරලා දේශනා කරන බුදුබණ අසා සිත පහදා ගන්නවා මෙසේ කාලය ගත වූ විට තිස්ස කුමාරයාට පැවිදි වන්නට සිතක් පහළ වෙනවා ලෝතර බුදු පියාණන් වහන්සේට මේ කාරණාව කී විට දෙමාපියන්ගේ අවසරය පළමුව ලබා ගන්නයි පවසන්නට වුණා කුමරුන් මැදුර වෙත ගොස් මව්පියෝ හමු වෙනවා ආසයි පැවිදි වන්නට ඔහු පවසනවා මව්පියෝ දෙපළ ඒකට අකමැති වෙනවා
වන වස්තු පුතු හට යැයි පවසනවා පැවිදි වුනොත් නුඹ අපගේ පුතුනි කවුද අපේ පාර පුර ගෙන යන්නේ මේ ධනවස්තුව නුඹටයි දෙන්නේ පැවිදි වෙන්න නම් නෑ ඉඩ දෙන්නේ සිටු දෙමහල්ලෝ මෙහෙම කියනවා එනමුත් කුමරුගේ සිත දැඩි වෙනවා දින හතක්ම අවසර ඉල්ලනවා ඒ හැම මොහොතේම අකමැති වෙනවා අකමැති හින්දා කුමරු සිතන්නේ කෑම බීම නැහැ මම අරගන්නේ මව්පියනගේ සිත සසල කෙරෙන්නේ කෙලෙසක හෝ අවසරය ලබන්නේ හත් දවසක් මේ ලෙස ගත වෙනවා වේදනාව මැද අවසර දෙනවා වෙළුවනාරාමෙට ගෙන යනවා තිස්ස කුමරු සසුනට එක් වෙනවා තිස්ස කුමරු සසුනට එක් වෙනවා සම්බුදු සුවය ලැබගත් හිමි සැනසෙනවා අසමින් දහම් පද පැනසර වඩවනවා පිඬු සිඟමනට සැමදාහිමි වැඩමනවා දුතදරසිත් දාරා පිනිවෙත් සූරාකිනවා බුදුරජාණන් වහන්සේ තිස්ස කුමාරයාව පැමිදිකොට අඩමසක් පමණ වේළුවනාරාමයේ වැඩ සිට ජේතවනාරාමයට වැඩම කළා දූතාංගධාරී තිස්ස තෙරුන් වහන්සේගේ පිළිවෙලින් පිඬුසිඟා යෑම නිසා තුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් නමින් අහසේ සඳමින් පින්වතුනි ප්‍රසිද්ධියට පත් වුණා කාලය මිලෙස ගත වී යනවා එනුවර උත්සව සැනකෙළි එනවා තිස් සහිමිගේ මව් පියෝ දුක් වෙනවා පුතු හිටියානම් අද එහි යනවා ඔහුගේ
तो दिली सेन एत माओ पियो खर डुवक दमागेन ए देश बालमिं पुतु गेन सीवन सिटिया नम आद याई पालदागेन भगवत हिमि वेलुवाने जेतवनारामेट याई अपे पुता एहिता नियम सिटिनु एताई अपट सकाई पुतु गेन मेले सित सित सिटु माउ पियो दे पल हांडाई मेत निंगिय वाई सावर्ग में दुग मुसु हांड द आसाई में दुग मुसु हांड द आसाई मोकद ओहम ओय दे देना अने अपोई दुख वाने कारनाव कियन वाद हैकि पामनिं पीट वाने एकम पुता पैविदियुना कोहम दय दारा गाने मट वासुतुव देन वानाम पुतु ओबलाट गेनाद देने में नगर सोबन वैश्याविय सिटु में दुरट पैमिन ओंगे खारना वासा देनगेन मट सियलु वस्तु देन वानाम पुतु नेवत खेंद वागेने इन बाव कियन वा එම අදහසට එකඟ වන මේ සිටු දෙමව්පියන් මේ වෙසඟනට සියලු සම්පත් දෙන ලෙසට පොරොන්දුව මත දරුවා කැමැති කැමැති දේවල් අසා දැනගෙන සැවැත් නුවරට ගොස් චුල්ලපින්ඩ පාතික තිස්ස තෙරුන් පිඬු සිඟා යන මාවතේ නවා තැන්ගෙන සිටිනවා पिंडु पीनी सट हिमियान वैड मन्ने समदायन मावते माई यन्ने वैसावद बाद हंदाग पुदने एही रास दनीला मत कतियने समदा पिंडु पीनी सट हिमियान वा वैशावद रास आहार पुदन वा मावत निम कोट අරමෙට යනවා පිඬු සිංග දානය හිමි වළඳනවා ඇරයුම දෙනවා හිමි හට දවසක් දනට වයිසාවියගෙ නිවසට වැඩමන ලෙසට හිමි පිළි අරං යයි නිවසෙහි දානයට ඒ ගිය ගමන හරි පුදුමෙකි අවසනට මේ ආකාරයට මෙම ස්ත්‍රිය තිස්ස තෙරුන් වැඩම කරන මාවතේ
නිවසක් සොයාගෙන එම නිවසේ නතර වී පළමුවත් සැඳ පූජා කරා සෑමදාම පිණ්ඩපාතය පූජා කරලා දිනක් නිවසට දාණයට වැඩම කරන්නට කියලා ආරාධනා කළා ආරාධනාව පිළි අරගත් තිස්ස තෙරුන් වහන්සේ දාණයට වැඩම කළා රසවත් ආහාර දාණයට පූජා කළා ඒ වැඩම කළ ගමන එක දවසකට සීමා වුණේ නැහැ සෑමදාම දහවල් දාණයට වැඩම කරන්නට යෙදුණා මෙහෙම කාලයක් ගත වී යන විට මේ ස්ත්‍රිය කල්පනා කරනවා දැන් මාගේ කාරණාව ඉටු කරගන්නට හොඳම කාලයයි කියලා සිතමින් තිස්ස තෙරුන් වහන්සේ නිවසට එන වෙලාවේ බොරුවට අසනීප වී කාමරය තුලට වී සිටින්නට ඕන කියලා මේ පාපී ස්ත්‍රිය කුමක්ද කරන්නේ පින්වතුනි මසුරන් සැප සම්පත් හිමි කරගන්න සිතුවා හිමියන්ගේ වෘත දැහැන කඩන්න බොරුවට අසනීපයකුත් ගත්තා ඔන්න කෙදිරිල්ලක් ඇසෙයි හිමිට විය විමසන්න උපාසිකාව අද නුඹ කොහිද සිටින්නේ සමිඳුනි මම අසනීපෙනි අද පසුවන්නේ ඇතුළු කාමරය වෙතට එන්න කියන්නේ ඇය දුටු විට හිමිගේ වෘත දැහැන කැඩෙන්නේ සිත රස තණ්හාවෙන් වැසිලා යනවා ස්ත්‍රියගේ වසඟ සිතට හිමි හසු වෙනවා ඇය ඒ දෙසට ආව කරුණ පහදා දෙනවා සිවුරු හරවලා මැදුරට කැඳවන් යනවා මේ ආකාරයට ඇය ගිලන්ව සිටින බව හඟවලා හිමියන් ඇතුළු කාමරයට ගෙන්වාගෙන තමන් ආකාරණාව කියා වසඟයට පත් කරගෙන රස තණ්හාවෙන් බැඳ සිවුරු හරවාගෙන රජගහ නුවර සිටු මාලිගාවට ගෙන ගියා ඒ පුවත හැමතැනම ප්‍රකාශ වුණා දහම් සභා මණ්ඩපයේ රැස්වන භික්ෂූන් වහන්සේලාද පින්වතුනි ඒ ගැන කතා කර කර සිටිනවා සර්වඥන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කරනවා ඒ කාරණාව දැනගෙන පෙරත් චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් මෙම ස්ත්‍රියට වසඟ වී යයි අතීත කතාවක් භික්ෂූන් වහන්සේලාගේ ආරාධනාවෙන් ගෙනහැර දක්වා වදාරනවා ඔබත් අසන්න මෙත් සිතින් යුතුව පෙර බරණැස් පුරවරයේ බඹදත් රජු රජවන්නේ දැහැමින් පාලන කරමින් කාටත් සිත සලසන්නේ සුවඳ හමන මලින් පිරුණ සුන්දර උයනක් තිබුණේ එහි පාලක උයන් පල්ලා සංජය යන නමින් දිලුනේ සංජය යන නමින් දිලුනේ ඔහු නිතරම උයනට යයි උයනේ තොරතුරු බලන්න
पिरी सिदु करतिया गानी राजुगे सित दिना गन राजुट की आयुयने सिरी आसावेन बलाउन पुरुदुना ए विस्तर राजू हेमदा मदना सन राजू हेमदा मदना सन उयन पल्ला हेमदा मद उयन टयानवा सुवंद हमन लसन मल राजू टयावनवा एक दम साग पल वेल आदियद काडनवा मेवा कैमट उयनट मुवेग एदेनवा उयान पल्ला दुटुव गमन मुवा दुवाने एना मुद्यानी बालना हम विटक सिटिने मुआ मत के तिया गे नाई संजय इन्ने पल वेल गेन राजू हमुवेट दाव सांग्याने पिंगतुनि में आकारेट संजय केनु यान पल्ला रजतुमागे उयन इताम लस्सनट सकस करमिं पालने करनवा सुवंद हमन मल आदिय रजवासलट यवनवा सैम दाम में उयनट इता अलंकार मुएक इन्नट पुरुदूना वात मुग कियन मेमुआ संजय उयन पल्ला दुट्व गमन इता वेगें दिवयानवा नमुत ओहु बलन सैम विटम उयनी मेमुआ सिटिनवा दवसक रजतुमाट फलतुरु अरगेन संजय उयन पल्ला रजवासलट यानवा रजतुमाद एवा पिलिगेन उयनेहि ओब दुटु पुदुम देवाल मोनवादै रजतुमा अहनवा एविट उयन पल्ला मेमुआगेन करुणु कियनवा रजतुमा अहनवा ओय लस्सन मुआव रजवासलट गिने इन्न बेरिद कियला रजतुमनी मी पेनी टिकक माहट लेबुनोत मेमुआ मम रजवासलट गिने इनवा कियला सिहिपत करनवा अपि वलमु पिंवतुनी कुमक्द सिदुवन्ने कियला राज माली गेन मी पैनी ओहु आर गाने अल्ला मुआ गेन विद देन नाईयाने एन तुरु मुआ ओहु सेंग वीला इन कोल खान दे पासे हारी हैटी देख गाने ए तन आगे ही मी पैनी बिंदु तावर नवा तावरा ओहुद एक तैन किं सेंगवेनवा दुटुआ मुआ ए दीनाद उयनत एनवा मी पैनी कैव तान कोल वीत राग खानवा रस यही बैंदून मुआतेम अमतक नोकर इन
මේය නැට නිතර මී පැණි රසය දැනිලා මහා මෙර විතර කනවා දෙවැනි දවසෙත් නතර ටික ටික ඌයන් පල්ලා පෙනුමට එන්නේ අරගෙන අතට මී පැණිතාව තවරන්නේ රසයට ගිජුමුවා රසයෙන් මත්වන්නේ බියඋමුවා ටික ටික හීලෙවන්නේ අතතිබුමි පැණි තන කොල තවරා අතින්ම කැවුමට හුරුවෙනවා රසතෘෂ්ණාවෙන් මත්නුන මුවතෙම තව තව ඔහු වෙත ලංවෙනවා මැදුරට ගෙන යන අදහස උයනේ පාලකයාගේ සිත්වන්නේ මී පැණි තැවරු තන කොල දම දම මැදුර තුළට ඔහු ගෙන යන්නේ මැදුර තුළට ඔහු ගෙන යන්නේ මේ ආකාරයට වාත මෘග මුවා මී පැණි තැවරුණ තනකොළ හිතා ආසාවෙන් අනුභව කරන්නට වුණා උයන් පල්ලා සැඟවී බලා සිට ටික ටික මුවාට පෙනෙනසේ හැසිරෙන්නට පටන් ගත්තා රසයට ගිජු බව දැනගෙන මී පැණි තැවරු තනකොළ අතින්ම කවන්නට තරම් හිලෑ කරගන්නවා උයන් පල්ලාගේ අදහස වන්නේ මේ මුවාව කොහොමහරි රාජමාලිගාව ඇතුළටම ගෙන යාමයි මී පැණි තැවරු තනකොළ මුවා ඉදිරියට දම දමා රාජමාලිගාවටම ගෙන යනවා මේ මුවාද පින්වතුනි රසයට පමණක් ගිජු වී ජීවිතය ගැන නොසිතා තනකොළ කමින් නොදෙනුවත්වම රාජමාලිගාව ඇතුළටම යනවා ගිජු වී රසට නොදැනීම මැදුරට යනවා ඇසිලාමිනිස් හාණ්ඩ මුවතේම බියවෙනවා කලබල වෙලා කෑගසමින් දඟලනවා ආසාග්නියේ බැඳුනම මෙය වෙනවා සිංහාසනෙහි ඇත මහරාජු ඒ දේස බලා වනයෙහි සිටිමුවා රසයෙන් මුලාවෙලා අද මේ විලස පැමිණු නිරාජ මැදුර බලා මහරජු සිටිය සෑම දිනෙතම කතා කළා
දැක්කද චන්ද රාගයගෙන දුන් පලය බැඳුනොත් එලෙස යාමට ඇති මග දුරය මේ මුවතෙමේ ඒ කරුණට නිදසුනය මහරජු සියලු දෙනටම පැවසුවේ බණය පහදාකරුණු කාටත් එක ලෙසට මනා ගත්තා සියලු දෙනගෙම හද මඩල දිනා අසරණ මුවා යලිවන පෙතටම යෙවුනා මෙලෙස එදා සම්බුදු බණ පද දෙසුනා පින්වතුනි මේ ආකාරයෙන් එදා රසයට ගිජු මේ වාතමු ගයා නොදැනීම රාජවාසලට පැමිණ මිනිසුන්ගේ ශබ්දය ඇසි කෑ ගසමින් කලබල කරන්නට වුණා මහරජතුමා මේ දෙස බලා සිටිය හැම දිනාටම කරුණු කියනවා වනයම පමණක්ම ඇසුරු කරන මේ මුවා රසයෙහි බැඳී මෙතනට ආවේය එබැවින් රස තෘෂ්ණාවට වැඩි ලාමක දෙයක් මේ ලෝකයේ නැත නිතර වසන ආවාසෙහිවත් චන්ද රාගය ලාමකය මිතුරන් ඇසුර පිළිබඳ චන්ද රාගයද ලාමකය රස තෘෂ්ණාව සියල්ලටම වඩා ලාමකයයි කියා වාත මෘගයා වනයටම නිදහස් කර යවන්නට වුණා එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී රසයට ගිජු චුල්ලපින්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ අරඹයා මේ ජාතකය දේශනා කොට වදාලා එදා පින්වතුනි සංජය උයන් පල්ලානම් මෙකල වෛශ්‍ය ස්ත්‍රියයි වාතමගයානම් චුල්ලපින්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේයයි බමදත් මහරජතුමානම් සර්වඥන් වහන්සේමයයි වදාළ සේක දුරුවී පාප සිතුවිලි හද මඩල පුරා සරුවී දහම් මාවත යන දිවිය කරා ගරුවී තුනුරුවන් වෙත දිවි තිබෙන තුරා කුරුවී නදින් දේසු බන පද ගන්න දරා බැඳි සිත මෝහ ගන්න අඳුරෙන් ගැලවේවා සැදිපින් කේතක් අමදම් බිජු වැපිරේවා මුනිබන තාරම් රසයක් ලොව නැතිවේවා උත්තම අමා නිවනින් සත සැනසේ